දෂණය වංශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ෂවතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ තුන්සය පනස්තුම් වෙනි ටෙලිවකිය. ඒ ටෙලිවකිය යට මේ කොටා තිබූ කොමෙන්ට්ටෝකින් අද ටෙලිවකිය ආරම්භ කරට ඇහිතුවේ ? ඉන්දියාවෙනම් මොන තරම් දුප්පතුන් හිටියත් සඳට යානයක් යව්වා. අපට සල්ලි තියෙන කාලයක් ආවත්න් හඳට යාම නම් බොරු මොකදමී පක්ෂවිපක්ෂ උන්දලා දියවන්නාවේ මරාගෙන ඉවර වෙනකොට හඳ කියලා උපග්‍රහයෙක් නැතිව සිටීී. ඔ එක්කෝ කඩාන වැටිලා තියවි නැත්තම්පු පුරලාගිහිල්ල තිේ විනේද. හොමතමයි යකොම එෙන්ටුව තිබුණේ මේක මේ අවුරුදු දස දහසක් කල්ප ගානකට පස්සේ වෙන්ට පුළුවන් කතාවක් කරිය නේද එවුනත් ඉතින් කමක් නෑ? අපේ කට්ිය අත්ත එක්ක වගේ කාලයක් යාවි කියල තමයි අරකොමෙන්ටුව ඇතියෙන්නේ හොඳේ අරපේ ජනවහරි කියමනක් තියෙනවා ඔයා දෙනු පරහට තමා සම්මතිහි පීටා සිට කියල නේද නැං අර ඒ දවස පුරාම පාර්ිමේන්තුය ප්‍රහන්න මාතෘකාව බවට පත් වුණේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් ඇත්තටම මේ ක්‍රීඩාවට මේ කල ගිහින්තයන්නේ මොකද කියලා තේරුුණේ ඒඒ කතාටික හඟන්නකොටයි. අරිය ලංකාව පුරාම ඔය ක්‍රීඩා සංගම්බල මහපුටු දරන්නේ මේ පා ක්ෂ විපක්ಷ දේ පాල්ಲක් නියු හරද එකයේ දෙಪැත්ತ එම ැගුණ චෝදනාව හරිද. තින් ක්‍රීඩාව මිහිමෝත් දේරිලා තියෙනෙක් මදෑ කියලා තමයිතිං. ඔය වාද විවාද අහගෙන ඉන්න අපට හිතුනේ. මොකද මය අම්මලා රටේ ප්‍රශ්නවලදි මුන්න තරම් බුද්ධිමත් තීර්ණ අරගන්න පිරිසක් ද්පොච්චියේ නේද. ක්‍රීඩා ඇමති රෝෂාන් කිවවා ක්‍රීඩා ඇමතිකමට කෙලාහලන්නේ පිස්සු බල්ලෝගේ කියලා. සමහරූ මේ ක්‍රීඩ ඇමතිකමට කෙලාහලන්නේ පිස්සු බල්ල කෙලාහල්නොට වැඩිය? අසමිත? කොහොම රහ ඇදනේද. ඕක තමයිත්ත? අවාසනාවකට මේ එළිය ඉන්න අපේ මිනිස්සුන්ට ඔය ඇමතිකම් වලට මේගොල්ලු මේ මේ තරම් මරාග්‍යයි කියලා තේරන්න ෑනි ඒකනි පුදුමි? ඇ? දැඟර ආචාරය නන්දලාால் කියනකම් රට බංකොලොත් කියලා දැරගනි හිටිය නැති නේද? ඔය දියවන්නාවේ පුංචි බාලටිකනේද මය අපපපුච්චිය බලන්ටකුමි අනිද්‍යවල්වුවට තියෙන උනන්දුව හ? ැයි හට ඇරයොත් කියන්නේ රටේ මුූල බලය තියන්න පර්ලිමෙන්න් තුොට කියලා නේද ඇ අධි කරනට අත්ඒකට ඇඟගලි හන්ට ැකිල ලුක්කතායි වන නද. බලය ඔහේ ලාගව නම් තියෙන්නේ බලය අහිත හෙලට නම් රට බංකොත් ලකන් දැනගෙන හිටේ නැතියකගන්න ලැජ් හිත නැද ලද්ජහිත න ති ලජ්ජව තියන්ට පැයි නද. ඒ ය මේ ක්‍රීඩාාව පිළිබඳ විවාදේ බලාන හිටියනම් එකක් පැහැදිලි. හුග දෙනෙක් එක මල්ලේ ලුණු කාප අය කියලා. හොඳේ බලාන ගිහම කාගේ කාගේෙ කිල්ලෝ. වල හුණු ඩිග ඩිං නේද හොඳට බලන්ටිය ඒවවාද හොඳේ ඔබත් මත් මෙදිය වන්නාවට මේිය තාක් පත් කරලා ඇරිය සහපත් කරලා අරින්න හදන්නේ මොන ජාතිය උන්දලදි කෙලා තේරුම් ගන්ට ඔය සමහරුන්ගේ ප්‍රකාශ හා හැසිරීම් ප්‍රමාණවත් අරිය සහරුන් ඇදලා එලියට දාානටමෙනවා අනේද. මාර පාර්ලිමේතුවක් ඇතටම අප ලෙමිනින්නේෙ නායකදට හේතුනේද. ඒය අතරඒක් ප්‍රධහන හේතුවක් මේ අපට දූරදක්නාා නුවනක් නැති. නිර්මාණශීලී නායකින් නැතිකමනේද. ඒවගේ මයිද. දුර්වල දේශපාලන්න නායිකින්ව අල්ලේ නටවන දෂිත නිලධාරි පැන්තිේ හොඳේ දැං ඔය ඊඒ සහ පෙේදා විවාදදියාා හොඳ කල්පනාවෙන් බැලුවනක් ඒ අ අපපුූර්ුවට තේරු ගට පුළුවහොදයා අමුතුවයෙන් කියට දෙක් නෑ දැම් බලන්ටව මෝෂනායක්ක ඇැමති පසුගේදාක ගුවන්තොටපලේ සියලු අංශවලට බැනවවැඳුනා මිනිස් ජවාර්ට මේ නිලධහරින් සම්බන්ධයි කියලා ඇ තිං ගුවන්තොටපලේ නිලධහරින් සම්බන්ධනම් ඒ නඩේ අල් ගන්ට එපායයිනේ දව කිය කියඉදල වැඩක් නෑනනි නික අර අම්භගාට වහි පොළ ගහන්න වගේ ගල් ගහන්න වගේ හිම ගහල වැඩක් නෑ. කොක්කක් දාල ඇදලමගන්න. හරිද හොරුන්ව අල්ල දෙන්න නේද. ඔයා අතර තමයි අර ඇමති ප්‍රේමලල් ප්‍රෘර්ති සාච්චවත්තේලකේෙනවා ඇමති ද ෂිතයිකේ කැන රාජ්‍යඇමති ප්‍රේම ල්. රාජ්‍යමති ප්‍රේමලාල් ප්‍රෘත්තිසාකච්චාවත් කියයල කියනවා ඒයාගේ මැමති දූෂිතයි කලා හරද ඇමතිකෙන් නිමල් සිරිපාල්ට හරද එතර නියෝජ්‍යයමති යා ෙලන හ ගල නවශ ද ගුල්ලන් බපෑම් කන්නවා ඇගුල්ලන්ගේ ගමටක් ක්න ලප ල බද ම කියන්න වශ්‍යන ෙන කනක් ලෑන මහතැන මෙහම කරන වන්නම් ඉතින් යට ඉන්න කොහොමකර මොද කියෙන තැනට එමි සුබත්වෙල ඉතින් උන්ද දූෂිතයි නම්. හොරා හරාම නම් හම ෙකිව වේ ද පික. න්න නැතුව අපටි කීහිදල වැඩක් නෑනෙ නේද යන්නකු අධිරණයට හරද නිකම් පාලුගේයි බලම්ිඳල වැඩක් තිේබයි නේද. තැන් ඔක්කෝම පුරුදවෙලා තියෙනවා මේ මේ ප්‍රෝෘ්තිසාකච්ඡාතියලා කියලායින්ට මේක තමයි කැම වෙන කිසිම දෙයක් පේට නෑ හොඳේ මේක පුදුම රට අරක්ුණයාාමයට ස්ිකරක් අදඳුන ලදුන්න බදුටි හරියට එකතුරගන්නට අත්තෙක්. දැන්ගේ ස්ටිකරය හොරෙන්ගහන කවදගන්නේ සුරාබදු පොරෝලුත් සම්බන්ධයිල නද. ඉතින් අම්ම පමී ට හරියාවිදකයන්ටකු මේ වනතෙක් ජලය කළමනා කරනේ? ගට බැරිවනොුන් දැන් තමයි කමිටු දාන්නේ කොමිටු දාන්නේ නේද ඒ අයව දාන්නේ. ඇ රටේ කෘෂිගර් මැමති ඒන අම්මර වීට ය කුඹරුව අතරක් ගට බැරිවෙලා ඒ ේල ගහිල්ල ඒක ගවන් න්ට ැියල ොඳලාට ිනි තිබ ම ද්‍යයම් ෙන් නන්නේ නේද. තමන්ගේ කුමර පරිස්සං කරගන්ට බැරි උන්දා. රටේම කුඹරු පරිසම් කරට ගියාවගේ කියලලා උපහරනෙකුත් එකතු කරගත්තු තුොඳා නේද. ඇ ලාවකට කියෙනන කන්ට හාතිය නලු තා වෙලාවකට කියෙන වන්න හැල්ල. වෙලාවට කියෙන පහගගේ කියන්න හොඳ ඇති ට. ල ටහල් පල ල න්ති මට මොකද න්න කල ටක දවසක ොදේ මේ සියලු විගටඩම් මැදේ ඇති න්දුල න්න ඇ ක්කිව හොඳේ ම ද ර නල්ලයි එක විකුණු ප එක ගැද නෑන ඒක තින් ධ්‍යක්ෂ න්ඩලට පුළුවල්ලුන ඒ ගේ තීර්ණ ගටනද. අපිදන්න හැටියට නම් ය ධ්‍යක්ෂවරයකුට රටයන්ට පව මාත්‍යංශෙන් අවසරෝන අරද. ඒ එකේ වේ ජාතික දේපල්හ බදුදෙන්න්ටද විකුණන්ටද කුලියට දන්ටද න්දලට අවසර ති න නම් ඒ මාර රටක් ද ද . කලියට දීමයි අතර ල වාක්‍යය සම්ම ප්‍රයෝගයක් කරම හැබින පේපර එකක් ලියන්නේ හැබිනට ඇැමතිවරය වින් ැබිනට ේකම් ියන් පුතුම ම කැබට පත්කව ගිය ලක ල ර ට හට උද මයින් වෙනවා ඔබතුමා මේ සභාව ඉල්ලා න කල ල්ලාට හත්තව තවද ලට හැමති දන්නත් නහකයි වැඩේ හොඳේ හැබයි එකක් නම් ඇත්තකි. මකක්දකිවේ තව අවුරුදුසී අග්‍යාත්න් මේ නය ගෙවලයිවරගන්නට බැකිවවා අර මුණ විදේ. යවලින් සියයට ති සතක්. ඉදිරි වර්ෂ පහතුළ කල්පිරීමට නියමිතයි. නිාසිම් පස්සේ තවත් අවරුදු සීියප පිරයට කොුණුත් මේ තොගේ කල් පිරෙනවා ෙදස් තිහෙදී හ්ඩුව කවරු ගත්ත මේකට වැඩපිජිවලන්න නැතුව. රවා දෙනවා මේවා දෙනවා මේ කරනක්ුව එම කරන්න බෑ. ඒ කියන්නේ විස්සයි හතලි සටේදී. ජනපති රනිල්ග සංවර්ධිත රාජ්‍ය සිහිනයක් මැයි කියලද මේ බන්දුුලයන්කි වේ කියලා අද ටෙලිවැකිය අවසන් කරන ොහොදේ දැන් ටෙිවැකි අවසන් කරන්න ඕනුන තරිය පාර්ලිමේන්තුේදී මේ චන්ද්‍රයන්තුන හඳට ගියක ගැන ලොකෝට කතාවනාානේ නේද අං ඒවෙලාවේ ඉතින් මේ සුසිිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා මේ කියපු කතාවකටත් අපි හැමෝටම නේද? ඒනා නොවී න්ට බෑ හු වවාවර ඒ කාලය අරම කද්දෝ මන්දන්නෑ හඳට ඇරයි කියන රොකොට්ටුවඒ කාලෙ හරියටම හඳට ගියානන් එහෙම මිලහට හඳී පසුත් අරංගවෙල්ල කියලා නේද. ඒවගේම තමයි හැබැයිතින් ඒ කාේ වෙච්චි කිසි දෙයක් ගැන ඔහු දන්නත් නෑ කියලා කිව අහන්ටකෝ මගෙන ගිස්ම දැනවත් භාවයක් නෑ ලංකාව කවුර සුපරිිම් සට් කියකිලා චන්කවක් ්‍යාත කියන එක ඔවෙෙන්න්න ඇති ඒෙදා දොලහෙන දැන් ගිල්ල සඳය පසුද්ගෙන්න්න කාලේ හරිම හිතැන්හෙම ගියන්.